මහජන සම්බන්ධතා දිනේ නෙමෙයි. අද ලිපි ලේඛන කටයුතු කිසිම දෙයක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. අනිත් එක අද අපි බොහොම කාර්ය බහුලයි. වැඩ අධිකයි අද. වැඩ අධිකයි කිව්වේ? වැඩ කියන්නේ ඉතින් වැඩ කියන්නේ මේ. හරි අරාජකාරී. ඇයි? ඔව් ඇයි? නැහැ හරි හරි. සර් කමක් නැහැ. සර්ගේ වටිනා කලින් චූට්ටක් දෙන්න වෙද ප්‍රයෝජන අධ්‍යයක් කතා කරන්න. මමත් පොඩි එකක්. චූට්ටක් දෙන්න පුළුවන්. මේවා මෙතන සද්ද බද්ද වැඩි. මිනිතු ලීරනවනේ. අපි යන්කෝ. නිස්කලංක තැනකට. මේ ඇගොඩ තරහින් දෙපා. මේ දීමෝලක් නෙමෙයික නේද? ඔව් ඇයි? නෑ සර් කඳක් කිරන හදනින්ද ඇව්වේ. යන්කෝ. සක් කොහෙන්ද ඔෆිස් එක? ආ ඔෆිස් නෑ ඔෆිස් ලෝන් නෑ මෙතන හොඳයි. මෙතන හොඳයි මෙතන හොඳයි. කමන්නේ කමන්නේ. මේ සර් අත වශයෙන්ම වටිනා දෙයක් කියන්නේ මම ආවේ. මට සර්ගේ කාලෙන් තප්පර පහක් දෙන්න පුළුවන් නේ? තප්පර පහක් නෙමෙයි දැන් තමයි මගෙන් විනාඩි ගාණක් ගත්ත මේ රාජකාරිය නැද්ද මේ වගේ වටිනා කාලේ. හරි. එහෙනම් මම හොඳ වටිනා දෙයක් හඳුන්වලා දෙන්නේ හදන්නේ. ලස්සන අයිටම් එකක්. ලස්සන අයිටම් එකක්. අයිටම් එකක්. ඔව්. ආහහ. අයිටම්. මේ මිස්ටර් බොන්සයි. මිස්ටර් බොන්සයි. අයි මොකද? ඉතින් මම කොටේ මෝල්ට දාන්න හදන්නේ. එන්නම් එන්නම් මේක දාලා එන්නම්. කොටේ පස්සේ මෝල් වලට දැම්ම හැකි. ඉක්මන් කොල්ල වරෙන්කෝ මෙහාට. එන්න දැන්. ආ පොඩයි පොඩයි න. ආ පොඩයි දැන් නයින් නන. ආච්චිත් මාරයි නමියෝ. කවුද කවුද මේ? කවුද? අවුද කවුද නෙමෙයි බලහංගු මේ අයිටම්ස් එකක් ගෙනලා අයිටම්ස් මොකක්ද අයිටම් එක මොකක්ද අයිටම් එක හරි සර් මම මේ කියන්න හදන්නේ ඒක තමයි අතවසෙම සර් ඉන්දියාවේ හිමාල වනයේ වැඩ සිටින ඉර්ෂුවරු නිෂ්පාදනය කරන ලද ජපානයේ සිට ආනයනය කරන ලද වටිනා ටැබ්ලට් එකක් මම ගෙනත් තියෙනවා සර් ඒකට කියන්නේ සර් වෙයන් පිරියන් ටැබ්ලට් මොකද්ද වෙයන් පිරියන් ටැබ්ලට් වෙයන් පිරියන් ටැබ්ලට් අතවසෙම එකකින් පෙති දෙකක්. ඒ කියන්නේ උදේ පෙත්තයි හවස පෙත්තයි අරගෙන උදේට කොලකන වීදුරයි. හවසට පළතුරු ප්ලේට් එකයි කෑවම සර් අවුරුදු 90ක මහල්ලෙක් වුණත් කෙලිම බයිසිකලිය අරගෙන ගේ වටේ රවුම් 20ක් පැදලා පාට බැහැලා ඈ කෙලිම පුස් බයිසිකලිය කිලෝමීටර් 20ක් පැදලා නතර වෙන්නේ. ආ ඇත්තද? අනේ ඔය 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 පෙත්ත බීපුවාම නිකන් මේ සංයක් වගේ හැදෙනවද? ඔව් සර් ඒක තමයි කියනවා තරුණ වෙනවා සර් තරුණ වෙනවා අනේ 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 වෙයියන් තියන්නේ ඔව් පෙන්නන්න මේක වෙයියන් තියන්නේ දහස් ගානකට විකුණලා ඉතුරුලා තියෙන මෙච්චරයි මේ බලන්න තමු කැමති වර්ණයෙන් ගන්න පුළුවන් මෙයාට මෙයාට වයස 100ක් ඉතින් දැන් ඇත්තටම මේ දැන් මෙහෙමයි ඔව් තරුණ කම රැක දෙනවා වයස පෙනුම තරුණ පෙනුමක් ඇති කරනවා තරුණ වෙනවා ඔව් දැන් උදාහරණයක් ඇරෙන්න දැන් සර්ගේ වයස කීයද නිකන් බලනවා කියලා බලන්න කොච්චර කීයක් ඉතින් වෙනවද කියලා 80ක් යකෝ පොප් මේ සුකතල් ප්‍රමේයක් යකෝ 40යි
හත අන්න බලන්න අන්න බලන්න 40 80ක වෙනුම 80ක වෙනුම හරි මම කිව්වට පෙත්ත කඩේ දාගෙන බලන්න පෙත්ත කඩේ බලන්න ගණන්ද ගණන්ද පෙත්ත මැඩම් කැමති රතු පාට නිල් පාට ඕ මේ ඒක නේද අර පෙත්ත කඩේ දාන්න කොහ කඩ කුරුළු කඩ අරින් ආගෙන ආගෙන ආ මේ තරුණ තරුණ ගතියක් දැනෙන්නේ නැහැ ගඩොල් භාගයක් නැහැ නේ කට්ටෝ බලන්න ඒව ලස්සයි නේ ඕ නෑනේ තරුණ ගතියක් එන්නේ නැහැ මහත්තයා එහෙම දීපු ගමන් ඉන්නේ නැහැ මාසයක් කොලකද බොන්න ඕනේ මේකත් එක්කලා හවසට පළතුරු ප්ලේට් එකක් ගන්න ඕනේ අවුරුදු 90ක මහල්ලා අවුරුදු 20ක පෙනුම එනවා රබාන වගේ මූණ ඇදිලා එනවා තේරුණාද දැන් ඔය මැඩම්ගේ දැන් ඔය තියෙන කබරහම වගේ තියෙන එක තියෙනවනේ ඕක සුමානෙන් ඔය රැලිය ඇරිලා මනුස්ස පෙනුම එනවා මේ පිස්සුදයි මේ කබල නෙමෙයි සති තුනක් නාන්නතු කුණු ආ කුණු හරි එන්නේ මූදු රැල්ල වගේ නේද ඒක තමයි මැඩම් මැඩම් මේ පැත්තකින් තියමු දැනට මැඩම් ඔය ඇඟේ තියෙන කුණු ඔය අජරාමර කුණු දවස් දෙකකින් ගැලවිලා යන මයගාව තියෙන ෂෝක් බෙහෙතක් ඒක දෙන්න මේ තියෙන මේ තියෙන මේක ඇවිල්ලා ලෝවට රූපරාජිනියන්ගේ රෝ අඩවන ඔප්නං වෙන පංච කල්යාණි මංජුසා ඒව දෙන්න බෑ සල්ලි දෙන්නේ මැඩම් මේක අතකරන් බලන්න සීල් කඩන්න එපා මම විස්තරේ කියා දෙන්න මැඩම් ඔය පෙට්ටිය ඇතුලේ තියෙනවා මුලින්ම තියෙන 120 වැලිකොලේ ඊට පස්සේ තියෙන 80 වැලිකොලේ ඊට පස්සේ ඉඳලා තුනී එක එහෙමම පොඩි පොඩි කොලෙට් නැකන් එනවා අන්තිමට තියෙනවා කෝස්ටික් සෝඩා අඩංගු නැත්තෙන් නැති පවුඩර් එක ඒක දාලා නෑවම ඔය ඇඟේ තියෙන අජරාමර කුණු ඔක්කොම ගැලවිලා පොඩි ළමෙක් වගේ පේනවා ඇති කරලා තියෙනවා තේරෙනවද ඈ ඔයි මම ගන්න තමසි හිතුවද මම මේ මලකඩ බෙදෙච්ච පිත්තල පහලක් කියලා මිස් ඇතමිල්ල ඕකට තරම් බලමුද මොකද ඔය හැමදාම ගඩොල් කුඩු දාලා බරබර ගාලා අතුල්ලන එකනේ කරන්නේ අන්න නැනවත අන්න නැනවත මේ හම්පෙති හොඳයි වැඩේ තියෙන්නේ මේකනේ මම කිල්ලට අහු වෙනවනේ යනවනේ මස්කඩ මාළු කඩ තියෙන අස්සේපව මලගේ කිල්ලට අහු වෙනවා දැන් සර්ලට එහෙම වෙන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ ඔව් මොකද මහත්තයා නම් කොහොමත් කිල්ලට අහු වෙන්නේ ඒ මොකද මහත්තයා කිල්ලට අහු වෙන්නේ මොකටද මහත්තයා මහත්තයා මෙතන බිල්ලකට අහු වෙලා ඉඳද්දි මොකද කිව්වේ නේ නේ ඒ වගේම වැඩක් නැහැ කියනකො මේ අපි වගේ හැඩි දැඩි පිරිමින්ට ඕ හරිද මේ හැඩි දැඩි පිරිමින්ට මොන වගේ අයිටම්ද තියෙන්නේ කියලා ආ හැඩි දැඩි ඒ උണ്ടද හැඩි දැඩි ඒ උണ്ട තියෙනවා මල් තියෙන යටට රේන්ද යල්ලපු යට සායවල් තියෙනවා නෑ නෑ ඒක කියන්න එපා මහත්තයා මහත්තයා ඔයාට පිරිමිකම ඔප්නං වෙන ඈ කාරුන්නේ ඔප්නං වෙන මේ මේ මල්තෙන් චීත ගවුන්නේ නෑ නෑ දහම්පාසල් ලකුණ ළමා සාරි ආ ආයිතෝ නෑ මේ දැඩි කෙරේවත් හැඩි නම් තියෙන ඇඟ පුරා හැඩි දැඩි මේ ඔය අපිට නැද්ද ඔය කියලා මම කියන්න තමයි ලැස්නේ මෙන්න සර් මෙන්න මේ බලන්න මම දර්ට් සර්ට දෙන්න විශේෂිත ජීවන් කරන ලද සූර්යයා මේ බලන්න පේනවනේ කරේ දාන්නද ඈ කරේ දාන එකක්ද නෑ සූර්යේ අච්චාරු දාන එකක් මේ ගොම් ප්‍රශ්න අහන්න එපා මහත්තයා දැන් හරි කියනවක දැන් ඔක මහත්තයා මේ සූර්යේ ඉතාම බලගත් සූර්යයා තේරුණාද මහත්තයා මේ සූර්යේ කරේ දාගත්තොත් මේ විශේෂ මංජුසාවේ මේවා කරලා තියෙන්නේ අපි 25000ක් වෙනවා 12000ක් දෙන්නේ ප්‍රොමෝෂන් එකට මහත්තයා මේක දාගෙන කරේ මහත්තයා යන්නේ කොටනද යන යන තැන ජයනියතයි යන යන තැන ජයනියතයි ගරු නම්බු ලැබෙනවා මේ 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 එක්ස්කියුස් මී අපිට මේ 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 හොයාගන්න බැරිද ගෑනු ළමේ යාළු කරගන්න ක්‍රමයක් මොකුත් අයිටම් එකක් නැද්ද මහත්තයාට ඒකම තමයි ඕනේ නේද ඔව් මහත්තයා මේ ඕකට උත්තර දෙන්න මට ගොඩක් නැගිටින්න වෙනවා ඌට මාව අල්ලන්න මහත්තයා ආය අල්ලන්න ඕනද අල්ලන්න සුට්ට අල්ලන්න සුට්ට අම්මේ ආ හරි හරි නැගිට බම මහත්තයාට ගෑන් ළමෙක් යාළු කරගන්න අයිටම් ගන්න ඕන මහත්තයා පොඩ්ඩ මෙහාට ඉන්න ඒක පොඩ්ඩක් අල්ලගන්න මේ තියෙන්නේ ගෑන් ළමෙක් යාළු කරගන්න පුළුවන් ෂෝක් මේක ඇවිල්ලා මෙහෙම මෝඩිය ඇරියා ඕ මෙහෙම මෙහෙම ඇඟිල්ල තිබ්බා මෙහෙම කළා මෙහෙම කළා තියෙන තිලකයක් මේක තිලකයක් ගෑන් ළමෙන් යාළු කරගන්න තිලක වර්ගයක් ආ ගෑන් ළමයා දාදු කමට ඕ මේ මොකද්ද ඔහුගේ නම මේක ප්‍රේම තිලක ප්‍රේම තිලක ආ ප්‍රේම තිලක ප්‍රේම තිලක එතකොට ඔය තිලකේ මම මෙහෙම තියාගෙන ගියාම ගෑන් ළම යාළු වෙයිද යාළු වෙන නාලු නා දැන් මහත්තයාට ඇත්ත වශයෙන්ම මහත්තයා ගෑන් ළමෙක් අරගෙන හදාගන්න එක හොඳ හොඳයි ඔය ඇසට අනිවාර්යයෙන්ම ළමෙක් අරගෙන හදාගන්න නෙමෙයි මට කසාද බඳින්න ඔව් 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 මෙයාට දැන් මිනිය ගාව ඉදගෙන මැස්ස පන්නන්න හරි කෙල්ලෙක් කින්ද බෑ නේද ඔයකට හොඳයි මේ තිලක මේ මේ ඔය තිලක නෙමෙයි කියන්නකො විභාග වලින් ජයගන්න තිලකයක් තියනවාද කියලා මනා හරි තියනවා ඇයි මේ තියෙන්නේ මේකෙන් බින්දුව කරන් නැල්ල තියාගත්තා විභාග ජය ගන්න පුළුවන්. ඕක ප්‍රේම තිලකනේ අනේ දැන් කිව්වේ. රේටින්ග් එක.
ගෑන ළමයෙක් යාළු කරගන්න ඕන නම් ප්‍රේමතිලක. මේකෙන් බින්දුවක් නොනකට විභාගේ තමත් වෙන්න තිබ්බහම මේක ජයතිලක. ජයතිලක. අන්න ඒකයි. මේ මං දන්න ගෑන ළමෙක් ඉන්නවා සෝමක් කියලා. සෝම? එයාව යාළු කරගන්න බැයිද? සෝම යාළු කරගන්න පුළුවන්. මේකෙන් බින්දුවක් කරන් තියන්ද? එතකොට සෝම තිලක. ආ එතකොට ඔක සෝම තිලක. සෝම තිලක. අන්න ඒකයි. අනේ මේ මේ හැම එකටම එකම තිලකේ. නෝනායි එහෙම තමයි. සිටු ඉලයි ප්‍රධාන වෙන්නේ. දැන් බලන්න. අපි යාල් ගෑන් ළමෙක් යාළු කරගන්න කියලා මේක තිබ්බම ප්‍රේමතිලක. විභාග ජය ගන්න කියලා ඉතල මේක තිබ්බම ජයතිලක. ඈ සෝම යාළු කරගන්න සෝමතිලක. මේ විදිහට සිතුවිල්ල අනු වෙනස් වෙනවා. ආ එහෙනම් පාස් කරන්න පුළුවන්. බලන්න. දැන් බලන්න. දැන් ඔය ඩාන්සින් ටැබ්ලට් තියෙනවනේ මොකද බල කඩිටුව. ආ දැන් ඒක බිව්වහම මිනිස්සු හිතනවා නටන්න පුළුවන් කියලා. ඉතින් නටනවා. දැන් ඒ ටැබ්ලට් එකම ගොයන් කපන්න පුළුවන් වෙන්න කියලා හිතාගෙන බිව්වොත් උට ගොයන් කපන්න පුළුවන්. පොල් කඩන්න පුළුවන් වෙන්න කියලා හිතාව පොල් කඩන්න පුළුවන්. වැලිකඩ දාන්න කියලා හිතුවොත් වැලිකඩ දාන්න පුළුවන්. ආ අන්න ඒකයි. ඉතින් ඒවෙන් කිසි වැඩක් නැහැ නේ. ඒකනේ. නෑ නෑ එන්නම් හරක් නේ ඉතින් ඒව බොන්නේ. ඕ ඉතත් පහකට වැඩ නැති ගොම් මෝල් පෙත්තක් ඒක. ඒ වැඩක් නෑ. ඒ වගේ නෙමෙයි ප්‍රේමතිලක. මාත් ඒ වැඩේ කතා කරමු. ඔව් එතකොට මං උච්චම අවස්ථාව මේ ඇවිල්ලා තියෙනවා. ඔය ඔක තිලකේ අරගෙන මගේ මෙහෙම නරලේ තියාගත්තම කියන්න මම යාළුවෙයිද? නෑ නේ. වරද ගන්න එපා. එහෙම නෙමෙයි කරන්නේ. මාත්ය තියාගෙන හරියන්නේ නෑ. මාත්ය මේකෙන් මෙහෙම ඇඟිල්ලට බින්දුවක් මෙහෙම ගත්තා. අත මෙහෙම හංගගෙන යන්න ඕනේ. තේරුණාද? පිටිපස්සට. මෙහෙම පිටිපස්සට කරගෙන යන්න ඕනේ ගෑන ළමයා ගෙදර. ගිහිල්ලා ගෑන ළමයාගේ අම්මයි තාත්තයි. ඒතකොට අයියලා චණ්ඩි වගේ කට්ටිය ඉන්නවනේ ඒගොල්ලෝ. බාපලා මහපලා ඒගොල්ලෝ ඔක්කොම ඉන්න හෝරාවක් අල්ලන්න ඕනේ. ඒ හෝරාවට හරියට සෙන කට්ටිය ඉන්න තැන. පැන්න ගම මෙහෙම කළා ගෑන ළමගේ නළලේ ජක්තිලක තියන්න. තිලක තියන්න. ඉතින් නළල තිබුණ පස්සේ මේ කෙල්ල යාළුවේ. යාළු වෙනවා එල්ල කිරි වගේ. ඇත්තද? ඔව් ප්‍රේමතිලක. අර සෙනග මැද්දෙම තිබුම යාළු වෙනවා. යාළු වෙනවා යාළු වෙනවා. අතිසි යාළු නුනු. යාළු නුනු. ඔව්. යාළු නෝනත් අර අයියලා කට්ටියයි බාප්පලා මහප්පලා ටිකයි එකතු වෙලා උඹේ මුළු ඇඟේම තිලක තියලා තියෙනවා. ඒවට මොකද්ද කියන්නේ? ඒවද? ඒවට කියන්නේ පොළු තිලක කියලා. මෙන්න මෙච්චර ඇති පැල්ල. එහෙම. දම් පාට වෙනවා. ඔව්. ආච්චිත් මාරයි නමියෝ. මේ තමුන්ගේ වයසට ගැළපෙන කෙල්ලෙක් හොයාගන්න කල්පනා කරන්න. තේරුණාද? ඒකට දෙන්නම් බේතක්. මේ මගේ වයසට ගැළපෙන ගෑනු ඕන තරම් ওই ගොඩ 50ට ඉන්නේ. මම හොයන්නේ පුත කෙල්ලෙක්, කෙල්ලෙක්. අරුණ කෙල්ලෙක්. ඔව් ඔව් ඔව්. මේ අහනක් මේ යකාට ජීවිතේේ ගෑනු හොයන්න හම්බෙන්නේ. ඇයි? මේ යකා හැම ගෑණිකාවටම ගිහිල්ලා හොල්ලලා ඔබලා තෝර තෝර ඉන්නවා වයසට යනකම් ඕ ගෑණියෙක් හොයාගන්න හම්බුනේ. හොල් තෝරන වගේ තේරුවා. නෑ 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 මේ අහනවකෝ. හරිද? මම චරිතවත් කෙල්ලෙක් හොයන්න ගියා. හරිද? චරිතවත් කෙල්ලෙක් හොයාගත්තා. ඔව්. ඒ චරිතවත් කෙල්ල ගත්තාම ඒ කෙල්ලේ කට හොඳ නෑ. කට හොඳ නෑ. පස්සේ ඊට පස්සේ කට හොඳ කෙල්ලෙක් හොයාගත්තා. ඔව්. ඒ කෙල්ලගේ චරිතය හොඳ නෑ. චරිතය. ඊට පස්සේ චරිතේ කටයි දෙකම හොයාගත්තා. හොඳ කෙල්ලෙක් හොයාගත්තා. ඔව්. ඊට පස්සේ බලනකොට ඒ කෙල්ල දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ආ එහෙනම් කෙල්ලගේ චරිතය හොඳ නෑ. නෑ නෑ මේ කෙල්ලගේ චරිතය හොඳයි. කෙල්ල කිව්වා කෙල්ල ආශ්‍රය කරපු අයගේ චරිතය හොඳ නෑ කියලා. ආ. ඒකයි නේ ආශ්‍රය කරපු. හරියට. ඊට පස්සේ ඔය ඔක්කොම අතහැරලා මම කටයි චරිතෙයි දෙකම හොඳ කෙල්ලෙක් හොයාගත්තා. ඒක බැන්දා. නෑ. කොහෙද කැමති උන්නේ නැහනේ? ආ කියන්නේ කෙල්ල කැමති නැතුව ඇති. කෙල්ල නෙමෙයි. ඒ කෙල්ලගේ මිනිහා කැමති උන්නේ නැහැ. ආ ඒක වැටපු කියන්නේ. ඔව්. මේ අනේ ඕවනේ මේ යන්නේ කියන්නකෝ මේ ඔයගාව මට හොඳ අපිට හොඳ වනාහල තියෙනවා. තියෙනවා. මරු අයිටම් එකක් තියෙනවා. ඒක තමයි. කතාන් කතා ඒක කියන්න බෑ මැඩම්. මෙන්න තියෙනවා. ඉතාලම වටිනා දියරයක් තියෙනවා මැඩම්. මේ තියෙන්නේ දියරයක්. දියරයක්. මේ දියරේ නම මොකද්ද කියලා මටවත් කියන්න බෑ. ඇත්ත වශයෙන් මේකේ ප්‍රයෝජනේ තමයි කියන්න ඕනේ. මේකේ ප්‍රයෝජනවත් දියරයක්. ලික්විඩ් එකක්. ලික් වෙනවාද? මේකට ට්‍රිපල් ඇක්ෂන් ඒ කියන්නේ ප්‍රයෝජන තුනක් තියෙන දියරයක්. ප්‍රයෝජන තුනක් තියෙනවා. මේ බලන්න මේක මේ සුවඳ. ඔය ආ කොහොමද? ආස්වාද ජනකයි නේද? මේක විවිධ ෆ්ලේවර්ස් වලින් ගන්න පුළුවන්. මොනවාද අනේ කියන්නේ ෆ්ලේවර්ස්? ෆ්ලේවර්ස් කියලා රට කජු බදිනකොට එන සුවඳ. ආ කජු පුච්චනකොට එන සුවඳ. ආහ එතකොට ගියාම බලකර වල බදිනකොට එන සුවඳ. ආ කොස්සට පුච්චනකොට එන සුවඳ. මේ වගේ විවිධ ෆ්ලේවර්ස් මේ ඕවා එක එක ෆ්ලේවර්ස් වලින් වැඩක් නැහැ. ඕකෙන් ඇති ප්‍රයෝජනේ මොනවද කියනකො? අත්තියා මේ අහන්නක ප්‍රයෝජනේ මම කියන්නේ. දැන් බලන්න මාත්මයා ගියා. ඕ බාත්รูම් එකට. ඊළඟ කොමඩ එක උඩ වාඩිලා ඒ අදාළ ශරීර කෘතිය කරන වෙලාවේදී ඔන්න නැහැට දැනෙනවා බලකර වල බදින සුවඳ. මම මොනතරම් ආනන්ද ජනකයිද කියලා. මතක් වෙනකොට රටකජු බදිනකොට එන සුවඳ. ආ මොනතරම්. අන්න ඒ වගේ විවිධ ෆ්ලේවර්ස් වලින් ගන්න පුළුවන්. මේක කාන්තාවන් සඳහා පමණක් පාවිච්චි කරන්න නෙමෙයි විවිධ අය සඳහා පාවිච්චි ගන්න පුළුවන්. ඔක මොනවටද පාවිච්චි කරන්නේ? මේක මම කිව්වේ ට්‍රිපල් ඇක්ෂන්. ට්‍රිපල් ඇක්ෂන් කියන්නේ ප්‍රයෝජනය තුනයි. මොන වගේ ප්‍රයෝජනද? පළවෙනි ප්‍රයෝජනය කාන්තාවන්ගේ අත්යට දුගඳ නැති කරන්න ගාලා දෙයක් ගැහුවා නම් ඇති. දුගඳ යනවා. දුගඳ යනවා. දෙවෙනි ප්‍රයෝජනය බල්ලන්ගේ සියලුම කිනිතුල්ලන් හැලෙන්න. දෙකයි. ආ මේකෙන්ම දෙකයි. තුන. වැසිකිළියේ සියලු අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා විස බීජ නාශකයක් ඇටියද. දෙකයි. ට්‍රිපල් ඇක්ෂන්. මේ ඔයි. තමුසෝගේ ගෙනත් තියෙන වැසිකිළි හොදන එකක්ද? වැසිකිළි හොදන එක මේ ළමයාගේ කිහිල්ල හොදලා හරියනවා.
ඒක තමයි මේකට ට්‍රිපල් ඇක්ෂන් කියලා කියන්නේ. ප්‍රයෝජන තුනයි.